මගානීගේ බැලද කියනවා මේ ජාතික සංවිධායකතුමා රනිල් වික්‍රමසිංහ පක්ෂයට යන්නේ මේ පක්ෂ කැඩුවේ රාජපක්ෂ ළමයි ජනාධිපතිතුමා දින්නට පස්සේ කියන පෙරහැරේ යන්නේ වෙනුම් කියලා වෙන්න පුළුවන් හැබැයි ඒකට අපි ඉස්සර ඉඩ දෙන්නේ කොට ඇද්ද අලියා තමයි පෙරහැරේ යන්නත් ඕනේ එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක මගානීගේ බැලද කියනවා මේ ජාතික සංවිධායකතුමා රනිල් වික්‍රමසිංහ පක්ෂ කැඩුවා කියලා පක්ෂයට යන්නේ මේ පක්ෂ කැඩුවේ පක්ෂ රාජපක්ෂ ළමයි අපි 2020 පක්ෂෙන් අයින් වුණා. අද ශ්‍රී ලංකා පෝජනල් පෙරමත් එක 2020 පාර්ලිමේන්තු නියෝජක කරපු කී දෙනෙක් ඉන්නවා පක්ෂ ඉවත් වෙලා. අද අපි නවසන්දනක නන්දරාබයි නායකත්වයට අපි ඉන්නවා. විමල් විරන්සේ වෙනම නායකත්වයක් තියෙනවා. ගම්බම්පිට වෙනම ඉන්නවා. දලස 13ක වෙනම ගියා. විවිධ කාර්ය මං 40ක් විතර සංඛ්‍යාවක් අපි හඳුරන්නේ 2022 ඉඳලා පක්ෂයේ රාජපක්ෂ පක්ෂ විනාශ කරා. සංගරුත් විනාශ කරේ නැහැ. ඒ නිසා තමයි ආණ්ඩු මැතිවරු ගිහින් කිව්වේ මේ එළඹෙන ජනාධිපතිවරණය අපිට ගමට බැහැල යන්න පුළුවන් මේ රටේ ආර්ථික හදපු මේ ගොඩනැගුම ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරත් එක්ක මේ අවුරුදු පහ අපි යන් කියලා. හැබැයි ඒකට ඒකල එකගුන්නේ නැහැ. ඒ නිසා තමයි 92ක් මම අවුරුදු දෙකකට පස්සේ මම අපි අනුරාධපුර ඇමතුමත් එක්ක අපි ගියේ නැහැ කිසිම රැස්වීමකට. අවුරුදු දෙකකට පස්සේ තමයි මම ගිහිල්ලා බලද්දී එතන 92ක් හිටියා අපේ දිස්ත්‍රික්කේ මම හිටියා අලිසබ්බි මන්ත්‍රීතුමා හිටියා චින්තක මායදුනේතුමා හිටියා අපේ අරුන්දික ෆ්‍රෙන්ඩ් නැතුව ලේකම්තුමා ඉන්නවා අරුන්දික දුර්ගාදෙනේ කතාවල කිව්වා මමත් ඉන්න ඔතන මම 6 දිනකට ඔසන් ඒ සටන ආරම්භ කරනවා කියලා. හැබැයි අද වෙනකොට මොකදලා තියෙන දාස බලන්න 92 දැන් 100 වෙලා තියෙනවා. දැන් බලන්න දැන් දිස්ත්‍රික්කේට හිතන්නකෝද මේ පුත්තලම දිස්ත්‍රික්කේට පිටිමිණි කියලා සංවිධානය ගන්න පුළුවන්. අනුරාපුරේ චන්සෙන්ලා ඇත් වුණා. මොකද ජිස්සික් මේ ජාතික නායක කිව්වේ ඒ ගෙවල් කඩුවක හොඳයි කිව්වා. මේ තමන් එක්ක දේශපාලකවරු පක්ෂ හදපු. දැන් මම මේ පක්ෂය ගත්තා මම 17 සමාජිකය පුතලන් දිස්ත්‍රික්කේ නෑ ලංකාවේ. අදත් මගේ අපේ අංකය මගේ පෞද්ගලික්ෂර 17. තාමත් මගේ සමාජය තියෙනවා සමාජ මුදල් අපි ගෙවනවා. හැබැයි අපි මේ පක්ෂ හදපු චන්සෙන්ලාට කියනවා ගෙවල් ගින්දුපේ හොඳයි කියලා. මොකද්ද අපි ආයේ කතා කරන්නේ? මොකද අපි ආයේ කතා කරන්නේ පක්ෂයත් එක්ක. පක්ෂය ජාති සමිතියක් ගෙනා ගෙවල් ගෙවතු හොඳයිලු. මිත්‍රෝනේ තේරුම් ගන්න මොකද්ද මේ කොහටද යන්නේ කියලා. පවුලක් විසින් රටක් විනාශ කරන්න ආයෙද දෙන්න බෑ. ඊසත අපි කොන්ද කැලින් තියන් එළියට බැස්සේ. සර් රනිල් වික්‍රමසිංහ දැන් ඇවිල්ලා තියෙනවා. ජනාධිපති අපි කොන්දේ සිවිරිතෝ පෞචන එක්සත් පෙරුවක් හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැටියට විවිධ දේශපාලන රාජක සුළුචර සඳ සංඛ්‍යාවක් මැන්තුරු රාජක එකතු වෙලා මේ අවුරුදු පහයට ඡන්ද දෙන්න ඕන කියලා රටක් හැටි හිටන් ඉන්න. අද ජනතා බීම මට්ටමේ කතා කරා. මම මේ දවස් ටිකේම අපේ ප්‍රාසා මන්ත්‍රීත්වයේ කතා කරා. අපේ ගුරු සංවිධානයේ කතා කරා, භික්ෂු සංවිධානයේ අපේ නායක සංවිධානයේ කතා කරා. විවිධ තලයේ අයක කතා කරා. ඒගොල්ලෝ කියන්නේ මේ ටික රයිල්ඩ් දිය යුතුයි. නැත්නම් මේ රට ආයේ නැවත කලවටනවා කියලා. දැන් රයිල්ඩ් කෘෂික මොකද කියන්නේ? වැල් පාලන අපිට එකට වෙන්න තියෙනවා කිව්වා. මම සජි ප්‍රේමදාස කියන්නේ. වැල් පාලන අපිත් යන්න ඕන. අනුර කුමාරත් වැල්ලා කියනවා වැල් පාලන අපිත් යන්න ඕන. ඉතින් මේ වැල් පාලන ගියේ කාටම මේ ටික දුන්නා නේ ඉවරයි. ආයි වෙන කෙනෙක් දෙන්න ඕනේ. එහෙම බෑ රටක් කාටවත් ගෙනියන්න මේ ගහපු ගැට ටික මේ ආර්ථික ගොඩනැගිලි වැඩපිළිවෙල ජාත්‍යන්තර සමාජයත් එක්ක මේ අවුරුදු පහ රට ගෙනියන්න පුළුවන් නම් රට ගොඩනගන්න පුළුවන් නම් ආර්ථික ශක්තිමත් කරන්න පුළුවන් නම් එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. එයා ස්වාධීන අපේක්ෂකයට එන්නේ. එයා අලි අලියන අපි සම්බන්ධ වෙන්නේ නැහැ. එයා සජබෙන් ඉල්ලන අපි සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි එයා මේ රටේ පොදු අපේක්ෂක හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෞජන එක්සත් පෙරමුණ විවිධ දේශමාන මහජන එක්සත් පෙරමුණ විවිධ දේශමාල පක්ෂයේ පොදු අපේක්ෂකයන්ට තමයි දුර්බත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දිස්ත්‍රික්කයක් හැටියට අපි මේ ජයග්‍රහණය මේ රටේ ජයග්‍රහණ දේශමාල පැත්තෙන් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ බෙදීලා වෙන් වෙලා වැඩ කරන්න. හැබැයි මේ රටක් හැටියට විත්තෝරණි සහෝදර සහෝදරණි අපේ නායක ස්වාමීන් වහන්සේ මේ අවුරුදු පහ මේ ජනාධිපතිතුමා ඡන්දය පාවිච්චි කරලා ශක්තිමත් කරලා මේ රටක් හැටියට ගෙනියන්න අපි ඉඩ දෙන්නට ඕන. ඒක තමයි අපේ පණිවිඩය. ඒ නිසා තමුන්නාස මන් දන්නවා තමුණා පෙළ ගහලා දැන් විවිධ ප්‍රශ්න ඇති. දැන් අපේ ඊයේ මට සභාවෙතර කතා කරන නිසා රෙන්ඩි හිටියේ අපිට පොඩි උදව්වක් කරනවා. මේ නිසා ආර්ථික කඩෙන් ගැටලා. හැබැයි අද මේ മന്ത്രിවරු සභාවෙතුරු අපිට දැන් ඇවිල්ලා තින්නේ. තමන්ගේ හද සාක්ෂි රට ගැන හිතලා. මුදල් ගැන හිතලා නෙමෙයි. මම දන්නවා සම්පෝජන එක්සත් පුරුණායිට දැන් යෝජනා කරනවා. බිස්නස් කාර්යයක් ඇවිල්ලා සමහර හිතන ඇති ට්‍රම්ප් කරා වගේ මේ රට ගෙනියන්න පුළුවන් කියලා. බිස්නස් කාර්යයක් ඇවිල්ලා දැන් මේ රට දැන් කැෂිනෝ කාර්යයෙන් පුළුවන් දැන් රට කොටන ගන්න කැෂිනෝ ගෙනල්ලා කුණුලු කුණි ටොන් ගෙනක් ගෙනල්ලා
අර ඉංගලන්තේ කුණු ටික ගෙනලා වරාය ගොඩ ගහලා බදු ගෙව නැති මෙහෙත මේ රට පාලනය කරන්න කල්පනා කරා මන්නේ තට්ටු කරලා වපුවට ඉංගලන්තේ කුණු ටෝන් ගොඩක් ගෙනලා වරාය ගිනාපු මහත්ය තම චන්දිල්ලන් දෙන්නේ මේ රටේ බදු ගෙව නැති බඩු බිලියන 5 මිලියන 5000 කන රටේ බදු නෝවු මිනිහ තම රට හදන්න දෙන්නේ සීනි වංචා මිනිහ තම රට හදන්න දෙන්නේ කැෂිනෝ රජා තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ කොහොමද රටක් අපි ඉදිරියට යන්නේ හැබැයි එයා දන්නේ එයාගේ බිලියන 10ක් ඉතර තියෙන මිනිස්සුන්ගේ සල්ලි විවිධ කම්පැනි වලින් මිනිස්සුන්ගේ සල්ලි අද මිනිස්සුන්ගේ සල්ලි ගන්නවා අද ආර්ථික ප්‍රශ්නෙන් එයාගේ ව්‍යාපාර කඩම වැටෙනවා ඇයි ජනාධිපතිවරු පෙරදුනත් එයා මිනිස්සුන්ට යන්න එන්න දන්නේ ඒ නිසා මිත්‍රවරනි ඔබ හදවත තට්ටු කරලා බලන්න මේ රටේ අතීතයේ ඉඳලා රට විනාශ නොකරපු රටේ දේශ රටේ සම්පත් විනාශ නොකරපු ඒ මිස් වෙලා මේ අවුරුදු පහ ඡන්ද පාවිච්චි කරන ඉල්ලීම තමයි මම දිස්ත්‍රික්කවෙනින් කියන්නේ. සමහර කෝක මිස් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මම පොදුවේ අපි කණ්ඩායමක් හැටියට අපි එයාට ආරාධනා කරා මේ ගමන යන්න එන්න කියලා. හැබැයි ජනාධිපතිවරයා දින්නට පස්සේ අලි නේද? අපි මාසෙන් කියලා පෙරහැරේ යන්නේ වෙනුම් කියලා. වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපි ඉස්සර ඉඩ දෙන්නේ නැහැ. කොට ඇද්ද අලියා තමයි පෙරහැරේ යන්නත් ඕනේ. ඒ වගකීම මම දිස්ත්‍රික්කවෙනින් බාර ගන්නවා. තමුන්වහන්සේ යුතුකම ඉෂ්ට කරන දිස්ත්‍රික්ක ඉදිරියට මට රකින්න පරම්පරාවක් නෑ රකින්න කිසි කෙනෙක් නෑ මම විතරයි දේශපාලනය කරන්නේ සර් මට අවශ්‍යලා තියෙනවා මේ ඉදිරි කාසිව අපේ පුත්තන් දිස්ත්‍රික්කයේ ආයෙනකු ගැටලු ටික ප්‍රශ්න තියෙන රාශියක් අපිට ප්‍රශ්න රාශියක් අපි ඉදිරියේ තියෙනවා හැබැයි රටක් හැටියට අපි ඒක අදුත කරන්න ඕන සර් මේකට දීර්ඝ කතා කරනවා ඉතාම සන්තෝෂයි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපි ආසන මට්ටමේ බල මණ්ඩල ටික පිළිහිදලා අපි නේද සර්ජන් ආසන මට්ටම ඊට පස්සේ ග්‍රාමීය මට්ටමට අපේල බලමණ්ඩ ශක්තිමත් දිස්ත්‍රික්කයක් ගොඩනගලා ජනාධිපති වරණදී පුත්තන් දිස්ත්‍රික්කයේ අභිමානවත් හැටියට අපිට කොන්ද කෙලින් තියාන ජනාධිපති කතාන පුළුවන් ක්‍රමයක් ඇති කරන්න පුළුවන් තමුන්නාන්සලා විතරයි ඒ සඳහා තමුන්නාන්සලා නායකත්ව ගන්න කියන කාරණය ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා මම මේ අවස්ථාවේ මම යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ යෝජනාව තමයි අපි පුත්තන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපේ පළාත් සභාව ගරු සමයන පාර්ලිමේන්තුව ඊට අමතර අපේ අපේ දිස්ත්‍රික්කම අපේ ජ්‍යෙෂ්ඨ දේශපාලන අපේ ඇලෙක්සන්ද්‍ර දිස්ත්‍රික්කම දේශපාලන නායක විවිධ සංවිධාන අනුබද්ධ සංවිධාන රාශියක් මෙතන ඉන්නේ මේ තමයි අපේ හાર્ට් එක මේ තමයි අපේ හදවත දිස්ත්‍රික්කය හැම පැත්තෙ බැලුවත් සමුගාස ශ්‍රේෂ්ඨගත සීල සමුගාස සභාවතුන් මෙතන ඉන්නේ ඒ නිසා අපි දිස්ත්‍රික්ක හැඩේ බලමණ්ඩලයක් හැඩේට අපි යෝජනා කිද්දවත් කරනවා අපි බලමණ්ඩලයක් හැඩේට මේ එළබෙන සත්වන් මාස 21 දා පැවැත්වෙන ජනාධිපති වරයේදී අපේ දිස්ත්‍රික්කයේ ජනතාව කරුණාකර අතුසා කියන්නේ අපි වැඩ කරන්නේ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණ වෙනුවෙන් කියන කාරණේ අතුසල ප්‍රකාශාන කියන කාරණේ අපි මතක් කරනවා